අපි මුල් ගායිකාවගෙන්ම අදහස් දැනගනිමු. ඇත්තටම මේක දරුවන්ගේ තරඟ බැටල් රවුන්ඩ් එකක් නිසා ඇත්තටම ගොඩක් දේවල් හිතුවේ නැහැ. හැබැයි ඕෂදීට ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි පුතේ එකම දෙයක් මම දැක්කේ මම අම්මා කෙනෙක් වගේ මං වට මේක කියන්නේ ඔයාගේ අවධානය සම්පූර්ණ තිබ්බේ මේ මේ වීඩියෝ ප්‍රාකාරයේ උඩට යාවිද යාවිද කියන එක. ලකුණු ප්‍රතිශතයක් මම කොච්චරක් ගනීද, කවුද මට වෝට් කරන්නේ. එතකොට ඔයාගේ 50%ක් 40%ක් විතර ඔබගේ ගායනය පෙන්වන්න තියෙන අවස්ථාව තමයි එතනින් නැති කරගන්නේ. මීට වඩා ඔබට ගායනා කරන්න පුළුවන් හැබැයි. හැබැයි ඔබ දැන් යම්කිසි අසාර්ථක වීමක් සිද්ධ වුණා නම් ගායනය තුළ ඒ ඔබගේ අවධානය සම්පූර්ණ තිබ්බේ මං කොහොමද මේ වෝල් එක උඩට යන්නේ වෙලාව බල බල. ඉතින් මං පටන් ගත්ත තැන ඉඳන් ඔෂදී මං ඔබගේ ඉරියව් නිරීක්ෂණය කරනකොට ඒක බලන් ඉන්න ඕනම කෙනෙක්ට වැටහෙන දෙයක්. ඔබගේ අවධානය 100% සෑහෙන ප්‍රමාණයක් තමන්ගේ ගායනයට වැඩිය. එතකොට ඔබ නොදැනුවත්වම ඔබගේ ගායනය දුර්වලයි සමහර තැන්. කඩා වැටෙන තැන් දකිනවා මං ගීතේ පුරාවටම. ඒක නිසා මම දරුවෙක්ට, ඔබ තාම දරුවෙක්, ඔබට තව ගොඩාක් ජීවිතේ ගොඩාක් දේවල් කරන්න අවස්ථාව තියෙනවා. මේ සියලු දේවල් මේ අත්දැකීම ඔබ අද දිනුවා හෝ ඔබ පෙරදුනා හෝ ඔබ තේරුම් ගන්න ඕන එකම දේ මට මේ ලැබිච්ච අවස්ථාවේ මගේ උපරිම හැකියාව පෙන්නවා. මේ මාමලා නැන්දලා හරි ආච්චිලා සීයලා හරි අම්මලා තාත්තලා හරි හැමෝටම මේක අවස්ථාවක් කරගන්න. අනිත් දෙදෙනාටත් එසේමයි. ඕන් දෙදෙනාට දෙයක් තිබ්බේ නෑ හිතන්න. ඔබට හිතන්න දෙයක් තිබ්බ නිසා ඔබගේ අවධානය එතන ටිකක් මං කැමති නෑ ඔබ වැනි චූටි වයසක දරුවෙක් එහෙම හිතනවට. මොකද දරුව මීට වඩා අහිංසක වෙන්න ඕනේ කියලා එකයි මට හිතෙන්නේ. මීට වඩා අපිට කවදාවත් අපේ පාසලේදී කලාවුලේලක හරි තරඟයකදී හරි අපි කවදාවත් අනිත් කෙනා අභිභවා යන්න නෙමෙයි උත්සාහ කරේ. අපේ උපරිම දේ අපි පෙන්වන්න උත්සාහ කරේ. ඉතින් මම හිතනවා ඒක ඔළුවට ගන්න ඔබ දිනලා ඉවරයි. ඊළඟ වටේකදී ඔබ මීට වඩා ඔබගේ ගායනය පැත්තට හිතන්න.